ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂය වගේම අපිට අනිකුත් දේශපාලන පක්ෂ හා සංවිධාන විශාල ප්‍රමාණයක් අද වෙනකොට ජනාධිපතිවරණ ව්‍යාපාරයේ සාර්ථක කර ගැනීම සඳහා අප සමග එකතු වීම ඉතාමත් ශක්තියක් සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙමින් තිබෙනවායි කියලා මම කියන්න කැමතියි. කුඩා පක්ෂ 8ක් සහ විවිධ සංවිධාන ගණනාවක් අද මේ ව්‍යාපාරයට එකතු වෙලා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ජයග්‍රහණය තහවුරු කරන්න ප්‍රතිඥාවක් දීලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ මෙතුමා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරපු නායකයෙක් තවත් මන් දකින්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකෙන් රවටමු නායකයෙක් මන් දකින්නේ. පපුවට ගහ ගන්නවා ඉලයට කැඩෙනකම් මම තරම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකෙක් නෑයි කිය. අද සමස්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකින්ට තේරෙනවා මේ නායකයා කොහෙද ඉන්නේ කියලා. ඉතින් මෙවැනි තත්ත්වයක් තුල මම ආවේ වැඳලා කියන්න සමස්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකින්ට මහින්ද රාජපක්ෂ මෙතුමාට නම් ඡන්ද දෙන්න එපා. අයිසක ජනතාව මුලා කරන මනුෂ්‍යයට ඡන්ද දෙන්න එපයි කියලා මම නැවත වරක් කියන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට අපි ඉල්ලන්න කැමති මේ ප්‍රතිපත්ති අතර තරඟයක් නිසා ඡන්ද දායකයාට අයිතියක් තියෙනවා මේ ප්‍රතිපත්ති අතර වෙනස මොකද්ද කියලා ජනතාවට දැනගැනීමේ අයිතියක් තියෙනවා ඡන්දය පාවිච්චි කරන කලින්. අපේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ වැඩපිළිවෙලත් ප්‍රතිපත්තියත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ වැඩපිළිවෙලත් ප්‍රතිපත්තියත් සම්බන්ධව සජිත් ප්‍රේමදාස මහත්මයා සමග ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නම් කරන ඕනෑම නාලිකාවක එතුමාට කඩේ යන සමහර ජඩමාධ්‍ය ඉන්නෝනේ. ඒ ජඩමාධ්‍ය නාලිකාවක වුණත් අපි කැමති විවාදයකට එන්න. එතුමාට ඕනනම් ටෙලිප්‍රොම්ප්ටර් එක අරගෙන එන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් ඇමරිකානු පුරවැසිභාවයේ ඉල්ලුම් කරනකොට පවුලටම තමයි ඉල්ලුම් කරන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ බිරිඳගේ සහ පුතාගේ පුරවැසිභාවය අයින් කරගෙන නැහැ. ඒ කියන්නේ එතුමාගේ බිරිඳගේ ඡන්දෙත් නැහැ එතුමට. එතුමාගේ පුතාගේ ඡන්දෙත් නැහැ. හැබැයි අපේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ පවුල අයගේ ඡන්දය හැමෙන. එතකොට 100%ක් ශ්‍රී ලාංකික අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහත්මයා.